of music. යුම්පි කතිල්ලුව පාර ඔවුන මහාමාර්ගවල පවත්වන්න තීන්දුවක් ගත්තා කියලිවරලා අපිට කිව්වේ නැහැ. අරද අපි පැහැදිලිවම FR සේනානායක මාවත ඉල්ලලා මෙන්න පොලිසිය රෙකමන්ඩේෂන් එක ඒගොල්ලෝ කිව්වේ, නගර සභාව කිව්වේ මෙට්ලන් පෙදස ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙනවා, මරදාන එක්සත් ජාතික පක්ෂයට ලබා දෙනවා කියලිවරලා. හරිද? පාර තියන්න දෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. හරිද? ඊට පස්සේ මෙන්න එකපාරට අපට ආරංචි වෙනවා ලිප්ටන් එක ගාව අර පෝස්ට් ඔෆිස් එක ලිප්ටන් එක පැත්ත දීලා කියලා ඉවරලා ජනතා විමුක්ති පෙරමුණට. ඉතින් මේ UNP එකට දීලා තියෙනවලු, මේ මොකද්ද PDC සිරිසේන එක ගාව පාර දීලා තියෙනවලු. හරිද? දැන් මේක දැන් මෙහෙමනේ, අපි බස් 2000කට ලක්ෂයකට අධික ජනතාවක් අපි ගේනවා. එතකොට මේක එක ස්ට්‍රෙච් එකට දාන්න ඕන. එහෙමනේ රැස්වීමක් කරන්නේ. හරිද? එතකොට මේ කොළඹ තියෙන කිසිම ග්‍රවුන්ඩ් එකක ලක්ෂයක් දාන්න බෑ. හරිද? මැයි දිනේ කියන්නේ කොළඹ නගරයේ අඩාල වෙලා තියෙන දවසක්. හරිද? ගමනාගමනයක් නැහැ, එහෙම ලොකු මේවෙහෙකුත් නැහැ. ඒ නිසා තමයි මේ අනෙක් අයටත් පාරවල් ලබා දෙලා තියෙන්නේ. මේ කරන්නේ අපේ සෙනඟ පෙන්වන එක නවත්තන්න තමයි මේ කරන්නේ. එක ටිකට අපිට සෙනඟ පෙන්වන්න බැරි වෙන්න එකට. ඒක නේ මේ මේ කුමන්ත්‍රණය. දැන් කොළඹ නගර සභාවේ තවදයක් කියනවා, මේ සමහර ස්ථානවල තියෙන රජයේ දේපළ කොළඹ නගර සභාවට දේපළ ක්‍රීඩ ආණ්ඩුවට වෙන්න පුළුවන් කියලා කොළඹකට මම හිතන්නේ මේ පණිවිඩය ලැබිලා තියෙනවා. ඒතකොට වැඩිම මහලු වෙන්නේ ওই මාර්ග වල පොතන කරොත්. ඉතින් දැන් මෙහෙමනේ, දැන් කොළඹ නගර සභාව ගාව දේපළක් නැහනේ. අනිත් එක අපි පැහැදිලි. එහෙනම් කොහොමද ගියේ පාර JVP එක කරේ? ගියේ පාර කොහොමද JVP කරේ? අපි ඒත් පැහැදිලිව කිව්වා විහාර මහදේවීයකට යන්න බැරි වෙන්නත්, නගර සභා පරිසරයට යන්න බැරි වෙන්නත් දෙපැත්ත අපි මෙෂ් එකක් ගහලා අපි එක දිගට පාරෙම ජනතාව වාඩි කරවන වැඩපිළිවෙලක් අපි හදනවා කියලා ඉවරලා. අපි කිව්ව එක කොන්දේසියක් ඇතුළේ දාලා දෙන්න කියලා ඉවරලා. ඉතින් මේ මේක එහෙමනම් මම අහන්නේ දැන් ඔබතුමාගේ සරල ප්‍රශ්නයන්නේ, පොලිසිය මේ නිර්දේශය නිකන් එවන්නේ නැහනේ. නගර සභාව අපේ ඉල්ලීම අනුව පොලිසියට ලිඛිතව යවුවා. හරිද? මේක නිර්දේශ කරනවද නැද්ද කියලා අහලා පොලිසිය නිර්දේශ කරලා එවලා ප්‍රොසෙස් එක තුනෙන් පස්සේනේ මේක බොරුව කරන්නේ. මේක මේ කොමසාරිස්තුමියගේ අත්නොමතික මේ වැඩපිළිවෙලක්. දේශපාලන පක්ෂ මේ සැරේ වැඩිමිනේට සූදානම් වෙමින් ඉන්නවයි කියලා. නමුත් ඔබතුමා දන්නේ නැද්ද ශ්‍රී ලංකාවේ ලස්සවාගේ සාමත අරු දෙකින්නේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණයි සත්‍යජාතික පක්ෂය ඔබතුමා මෙච්චර ගණන් ගන්නෑ ලොකු සෙනඟක් කියන්නේ. ඔව්. ජනතා විමුක්ති පෙරමුණයි ඔබතුමාලා අතරද මේ වැඩිමිනේ සෙනඟ පෙන්නන්න සෙනඟ පෙන්වන්න තරඟේ කෙසේ වෙතත් ග්‍රාමීය ජනතාවගේ විශාල උනන්දුවක් තියෙනවා මේ ජනාධිපතිවරණයේ අභියස තියෙන මැයි දිනයක් නිසා. හරිද? ඇත්තම කතාව ජනතා විමුක්ති පෙරමුණටයි අපිට අපි අතර තමයි තරඟේ තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනේ කරන්න තියා විධායක සභාවක්වත් මේ කරගන්න බෑනේ. ඉතින් දැන් ওই ප්‍රශ්නේ වැඩි අහන්න එපා, මොකද ඊට පස්සේ මාධ්‍යයේ අරව යන්නේ, ඕක තමයි යන්නේ. දැන් ඔබතුමා ළමයිගේ හාල් ගැන කතා කරා. දැන් රජයේ ගෙනාපු සහල් මේ ඒවා මම දන්නේ මේ පත්තරේ තියෙන එක මම කිව්වේ. මේ PHI සංගමය කියලා තියෙන්නේ. මේ තියෙන්නේ රස පරීක්ෂක වාර්තාවලින් තහවුරු බව PHI සංගමය කියයි. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල වල හැටි එක දෙන එකවත් හරියට දෙන්න බෑ. දැන් මිනිසුන්ගේ බෙදෙන එකත් මේ වගේ දන්නේ නැහැ කියලා කියන්නේ මං ඒකයි. අපි දැක්කනේ මේ PHI ලා ඇවිල්ලා මේ සහල් පරීක්ෂා කරනවා, මේ මේක ප්‍රමිතියයි එහෙම කියලා ඒක තියෙනවා නේද? ඊට පස්සේ මේක මේ අද පත්‍රයේ තියෙන එක තියන්නේ. ඉතින් ඔබතුමන්ලා ඊළඟ PHI සංගමේ මේ මාධ්‍ය හැම වෙලේ ගහන්න. මම මේ පත්‍රයේ තියෙන කිව්වේ.